අමතක කරන්න වෙනවා 95 ඉඳන් 2015ට ඒ අවුරුදු 20. ඒ අවුරුදු 20 මං හිතන්නේ උපත සාවිපත දාලා ඒක අයින් කරන්න වෙනවා. අවශ්‍යමදී අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක මං ක්‍රීඩා කරේ SSC. SSC ක්‍රීඩා සමාජයේ ප්‍රී සීසන් එකක් තිබිලා නැහැ. අපේ ප්‍රී සීසන් එකක් කියන්නේ ෆුට්බෝල් ගහලා පාම් භාගයක එක පරිප්පු කාලයන එක තමයි. ඉතින් SSC එක කියන්නේ ලංකාවේ අංක 1 ක්‍රීඩා සමාජයනේ. ඉතින් අපිට ලොකු ප්‍රී සීසන් එකක් තිබ්බේ නැත්තම් කුමන කතාවද අනිත් ක්‍රීඩා සමාජ ගැන? ඔන්න ඔකයි සැබෑ තත්ත්වය. ඔන්න ලංකාවේ පළමු පෙළවල සැබෑ තත්ත්වය. සමාජ 24ක් ඉන්න, ඕපනර්ලා 48ක් ඉන්න, එච්චර ඉන්නව නම් කරන්න බැරි. අවසන් තනගේ මම හිතන්නේ වැඩිච්ච තැන තමයි මම හිතන්නේ මැතිව්ස් ගේ කඩාවැටීම. මම හිතුව ප්‍රශ්නය කරවින්ද ඩිසිල්ලා. ඒක උටුපු චයර්මන් සිලෙක්ට් ඔව්වා ලකුණු 230ක් දෙලවන්න ඕනේ 270ක්ද කියලා ඇහුවා. ආනන්දේ තිබ්බ මං හිතන්නේ අති විශිෂ්ට ස්ට්‍රක්චර් එකක්. මං හිතන්නේ ඒ එහි කඩා වැටීම තමයි මං හිතන්නේ ආනන්දෙට ආනන්දේ ක්‍රීඩකයෝ දැන් ඉන්නේ නැත්තේ. ක්‍රීඩාවත් යටට ගිහිලා තියෙන මං කියන වට හොඳම උදාහරණයක් මං තරම ගන්නකොට තමයි දිල්ෂාන් තමයි ඉස්සෙල්ලාම කෑගෙවි වෙඩි තිනවා කියලා. මං ගියේ කපුගෙදර ඇහුවා ටිලා නැහැ මොකද ඇවිදින්න පුළුවන්ද කියලා. මං කෝ ඇවිදින්න බෑ කියලා. අරංග පරණවිතාන පපු අල්ල ගත්තා ටී-ෂර්ට් එක රතුම රතුයි. මේ දවස්වල මං හිතන්නේ අපි අපේ මේ ප්‍රී සීසන් එක කියන්නේ මේ දවස්වල මං ප්‍රීමියර් ක්ලබ් එකක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා. දෙවෙනි පුහුණුකරු වශයෙන් සහ පිතිකරණය තමයි මම බලන්නේ. ඊට පස්සේ මම වික්ටෝරියා අවුරුදු 19-15 වික්ටෝරියා අකඩමි කණ්ඩායමෙත් පිතිකරණය බලනවා. ඒ සියල්ලක්ම පටන් ගන්නේ මේ මාසේ අන්තිමට ජූලි මාසේ අන්තිමට තමයි අපේ ඒ පුහුණු සියල්ලක්ම ආරම්භ කරන්නේ. දැනට විවේකව දරුවන් දෙන්නත් සහ බිරිඳෙක් ඉන්නවා. තියෙන ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ තියෙන ශ්‍රී ලංකන ක්‍රිකට් එකත් එක්ක බලනකොට ගොඩක් කට්ටිය කතා කරන දෙයක් තමයි හෑන්ඩ් අයි කෝඩිනේෂන් එක. හෑන්ඩ් අයි කෝඩිනේෂන් එකේ වැඩිපුර වැදගත් තාක්ෂණයද දැන් ක්‍රිකට් එකත් එක්ක කොච්චර දුරට තාක්ෂණය වැදගත්ද වැඩිපුර වැදගත් හෑන්ඩ් අයි කෝඩිනේෂන් කියන එකද? මෙහෙමයි මම හිතන්නේ. මං එකක් කියලා කියන්න බෑ. මං හිතන්නේ මයින්ඩ් සෙට් එක හෑන්ඩ් අයි කෝඩිනේෂන් තාක්ෂණය. මං හිතන්නේ හෑන්ඩ් අයි කෝඩිනේෂන් එකයි මයින්ඩ් සෙට් එකයි ගොඩක්ම බලපාන්නේ වයිට් බෝල් ක්‍රීඩාවට. මං හිතන්නේ ඒක විශාල ලෙස බලපානවා. හැබැයි තාක්ෂණය සහ මයින්ඩ් සෙට් එක මම හිතන්නේ ටෙස්ට් තරඟවලදී මම හිතන්නේ අනිවාර්යෙන්ම ඔබේ තාක්ෂණය මම හිතන්නේ හොඳ පද්දේවා. ඒ කියන්නේ top 5 teams වල bowlersලා ඔයාගේ තාක්ෂණය අනිවාර්යෙන්ම ටෙස්ට් කරනවා. ඒකෙදි මම හිතන්නේ තාක්ෂණය මම හිතන්නේ මම දැකපු දෙයක් තමයි අපිට මම හිතන්නේ පොඩි කාලේ බේසික් එක මං හිතන්නේ අදටත් එකම දේ තමයි වළංගු. මං හිතන්නේ මොන දේ කතා කරත් තාක්ෂණය මොන දේ කතා කරත් මම පිළිගන්න දේ තමයි බේසික් එක අදටත් එකම දේ තමයි වළංගු. මං හිතන්නේ ඒක හොඳම උදාහරණේ. මං හිතන්නේ අතිවිශිෂ්ට 20 ක්‍රීඩකයෝ වෙලා තින්නේ ඔක්කොම හොඳ ටෙස්ට් ක්‍රීඩකයෝ. කෙවින් පීටර්සන්, ABD Villiers, ගත්තොත් ක්‍රිස් ගේල් ලකුණු 302ක් තියෙනවා. ලකුණු 200ක් ගන්න ලේසි නෑ. තාක්ෂණයක් නැත්තම් අයද 302ක් තියෙන ක්‍රීඩේ කවුරුත් කතා කරන්නේ නෑ. බ්‍රෙන්ඩන් මැකලම් අතිවිශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෝ. නැවතතාවක් ගත්තොත් ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි, විරේන්ද්‍ර සෙවාග් ඔක්කොම හොඳ ටෙස්ට් ක්‍රීඩකයෝ. හැබැයි මම දැකපු දෙයක් තමයි අපිට මං හිතන්නේ පාසල් යනකොට අපිට හිටපු අවුරුදු 10 11 12 දී අපිට ලබා දුන්නේ තාක්ෂණය මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ මං ගුරුවරු 3 දෙනෙක් ගාව වැඩ කරා. එකෙක් ලයනල් මෙන්ඩිස්, ඊට පස්සේ පාල්ත කුමාර අශෝක විද්‍යාලයේ සහ PW වරාති විශිෂ්ට පුහුණුකරුවන් 3 දෙනෙක් හිටිය. මම හිතන්නේ ඔවුන් අපිට ලබා දුන්නේ ඒ බේසික් එක. ඊට පස්සේ උඩට යනකොට ඒක උඩ වැඩි කරගන්න පුළුවන් වාට යන විදියට.
මහිතන්නේ ඒක තමයි විශාල මහිතන්න අතිවිශිෂ්ටම දේ මහිතන්නේ ඒ අපිට අවුරුදු 9දී 10දී 11දී ලබා දුන්නේ තාක්ෂණය තිලාන් අපි දැන් තිලාන්ගේ ටෙස්ට් කරේ ගැන කතා කරොත් මම හිතන්නේ පර්ෆෝමන්ස් අතින් අපි ස්ටැට්ස් බැලුවොත් හොඳම සීරිස් එකක් විදිහට අපිට ගන්න පුළුවන් එක තමයි පකිස්තාන් සංචාරයේ 2009. හැබැයි අවාසනාව වගේ ඒක ඉතාමත් හිතාගන්න බැරි විදිහට අවාසනාවන්ත විදිහට අවසාන වෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයකින් මැදිනවා. හැබැයි ඊට පස්සේ තිලාන් මගේ මාස ගානකට පස්සේ ආපහු ජාත්‍යන්තර මට්ටමේ අරංගවල් පමිල්ල හොඳින් ලකුණු රස් ගන්නවා. දැන් එක සැරයක් තිලාන් කිව්වා අර එක සැරයක් 99 සංචිතල හිටියේ නැති වෙලාවේ ආපහු පස්සට ගිහලා ටෙක්නික් එකෙන් වැඩ කරා. ඒ වගේ දේවල් කරා කියලා. හැබැයි මේක වෙනම අභියෝගයක්. මොකද ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වෙලා ඒක මානසිකව සෑහෙන වැඩ පිළිවෙලකට ලක් වෙන්න ඇති. එතනින් පස්සේ කොහොම නැගිට්ටේ? මං හිතන්නේ මං 2009 මං හිතන්නේ මුලින්ම මං කියන ඒ තරගාවලිය ඒ දිශසතක දෙක ලබාගෙන මම හිතන්නේ ඒ අවස්ථාවේ මම හිතා වෙඩි වැදුනා මං හිතුවේ නෑ තාමත් මට වෙඩි වැදුනා කියලා ඒ වෙලාවේ ඊට පස්සේ මම හිතන්නේ පකිස්තානයේ හිටපු වෛද්‍යවරු මට පැවසුවා මෙහෙම බුලට් එකක් වැදිලා තිනවා හැබැයි ඔබේ මේන් හස්තිය සහ මේන් ස්නායු දෙකම බේරිලා ගිහිල්ලා තිනවා හැබැයි අය නවතවතාව ක්‍රිකට් ක්‍රීඩාවට එන්න පුළුවන් කියන එක මං හිතුවේ ඒ වෙලාවේ මම සනසන්න කිව්වා කියලා ඊට පස්සේ මම හිතන්නේ ශ්‍රී ලංකාවෙන් පැමිණුණා වෛද්‍ය පින්ටෝ මැත්තුමා සමග වෛද්‍යවරුන් තව දෙදෙනෙක් සහ හෙදියන් දෙදෙනෙක් මම හිතන්නේ ડોક્ટર පින්ටෝත් මට කිව්වේ කිව්වේ ක්‍රිකට් ගහන්න පුළුවන් අයත් කියන එක මං ඒ වෙලාවේ මට විශ්වාසයක් තිබ්බේ නැහැ ඊට පස්සේ ඩොක්ටර් පින්ටෝ එලියන්ට වයිට් ඒ වෛද්‍යවරු සියල්ලක්ම මම හිතන්නේ උදව් කළා මං ගොඩ ආවා හැබැයි ගොඩ ඇවිල්ලා මං හිතුවේ නෑ පළමු මෙච්චර ඉක්මනට ගහන්න පුළුවන් වෙයි කියන එක මොකද මට වඩා මං හිතන්නේ මගේ බිරිඳට ගියා බිරිඳට සහ මගේ ලොකු දුවට ටික කාලයක් ගියා ඒක ටිකා වෙන්න මොකද මම බිරිඳට ලැබිලා තිබ්බ පණිවිඩය තමයි මම මැරලා කියන එක මම හිතන්නේ ඊට පස්සේ ඒක ටිකක් කල් ගියා ඔවුන් දෙදෙනාට ඒක ඒකෙන් මිදෙන්න හැබැයි මම හිතන්නේ මට මානසික වෛද්‍යවරු මට පැවසුවේ ඇවිල්ලා මට කීප දෙනෙක් උදව් කරා ඔවුන් පැවසුවේ මේ ගැන නිතරම කතා කරන තරමට ඔබට මානසික සුවයක් ලැබෙයි කියන එක මම හිතන්නේ ඒක ඇත්තටම එහෙම වුණා අදරත් මම කතා කරනවා මම hina වෙලා තමයි කතා කරන්නේ හැබැයි ඊට පස්සේ පළමු ටෙස්ට් තරගාවලිය හාස්‍යයකට වගේ මට ක්‍රීඩා කරන්න උනේ අයිත් පකිස්තානයේ සමග ලංකාවේදී ඒක මම හිතන්නේ මගේ 50 වෙනි ටෙස්ට් තරගය වෙන්න ඕනේ ගාල්ලේදී ඒ තරංගාවලියේ මං හිතන්නේ තරඟ තුනකට මං සහභාගී වුණා තරඟ තුනකට සහභාගී වුණා මං හිතන්නේ වැඩිම මම ලබා ගත්තේ එක් තරඟයේදී අර්ධ ශතකයක් ලබා ගත්තා ඊට පස්සේ ඉනිං 6 මං හිතන්නේ 30 තුනක් ලබා ගත්තා එක අර්ධ ශතකයක් ලබා ගත්තා ඒ තරඟාවලිය අපි ජයග්‍රහණය කරා දෙකට එකක් වශයෙන් ඊට පස්සේ මං හිතන්නේ ට්‍රෙවර් බේලිස් පෝල් පාවෙස් කුමාර සංගක්කාර මට ඉඳගෙන කිව්ව එක දෙයයි අපේ තිබ්බ උමනා වුණේ ලක්කුණු අතරට පැමිණීමට වඩා ඔබ කොහොමද මේ ටෙස්ට් තරඟ තුන අවසන් කරන්නේ කියන එක මම හිතන්නේ ඒක තමයි මට තිබ්බ චැලෙන්ජ් එක මම හිතන්නේ ඒ ඒ ඒක එහෙම ඒ ටෙස්ට් තරඟාවලියට සහභාගී වුණාන් පස්සේ මට ඇත්තටම මගේ ශරීරය ගැන නැවත වතාවක් මට කොන්ෆිඩන්ස් එකක් ආවා මට පුළුවන් කියන එක ඊට පස්සේ ඉවර වෙලා අයිත් සතියකින් නවසීලන්ත කණ්ඩායමත් සමග ක්‍රීඩා කරා පළමු ටෙස්ට් තරඟේ ගාල්ලේදී එහිදී මම ලකුණු 153ක් ලබා ගත්තා ඊට පස්සේ දෙවැනි ටෙස්ට් තරඟේ SSC එකේදී ලකුණු 148ක් ලබා ගත්තා ඒ ලබාගෙන ඒ ඉන්නකොට තමයි මම හිතන්නේ ඊට පස්සේ ගාල්ලේ පළමු ටෙස්ට් තරඟේ ලබා ගත්තා ඒ ලකුණු 157ක් ලබාගෙන මම හිතන්නේ මම කාමරේ ඉන්නකොට මට දුරකැතුන ඇමතුමක් ආවා ඇවිල්ලා කිව්වා පල්ලෙහාට එන්න පුළුවන්ද අසන්ත ඩිමෙල් කතා කරන්න කියලා කිව්වා ඊට පස්සේ මං ගාල්ලේ පළමු ටෙස්ට් තරඟේ ක්‍රීඩා කළා අසන්ත ඩිමෙල් මම හිතන්නේ මට තාමත් මතකයි ඒ ලයිට් හවුස් එකේ එළියේ ඔහු මගේ ප්‍රශ්නයක් කව මොකද එක් දින තරඟ ගැන හිතන්නේ කියලා මම කොහේ උඩට මං කිව්වා එක් දින තරඟ මං හිතන්නේ මගේ කාලය අවසන් කියනක එයා කිව්වා නෑ ඊළඟ මේ තරඟාවලි මේ ටෙස්ට් තරඟ දෙකෙන් පස්සේ එක් දින තරඟාවලි ක්‍රීඩා කරන එක ලෑස්ති වෙන්න මානසිකව කිව්වා
ඊට පස්සේ මං ඒකෙදි මම දැන් පළමු ටෙස්ට් තරඟ පළමු එකේ සහ දෙවෙනි එකේ ශතක දෙකක් ලබාගෙන පළමු එක දින තරඟයෙන් මම ලකුණු 100ක් ලබා ගත්ත නවසීලන්තයේ සමග ඒ තිබ්බේ එකේ මම හිතන්නේ ඒකෙන් පස්සේ නැවත වතාවක් මම හිතන්නේ මගේ ඒ ඒ ඒ පාදයේ මාබාදයක් ආවා මොකද මම හිතන්නේ ඒක ටිකක් මම හිතන්නේ මොකද අර ටෙස්ට් තරඟ තුනේ වැඩි ලකුණු ලබා ගත්තේ නැති හින්දාද කොහෙද මම හිතන්නේ එක දිගට ඉනින් තුනක ශතක තුනක් ලබාගෙන මම හිතන්නේ පාදයට ලොකු බලපෑමක් ඇති කරා එහිදී මම අයිති ඉන්ජේ වුණා ඊට පස්සේ මම ඒ එක් දින තරඟාලී ඉතුරු තරඟ හතරම ක්‍රීඩා කරේ නෑ හැබැයි ඊට පස්සේ අයිත් සති හතරකට පස්සේ නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරා ඊළඟ අපි කතා කරොත් අර ත්‍රස්ත ප්‍රහාරය ගැන මම හිතන්නේ ඒක ක්‍රිකටර්ස් සහ ලෝකයේ 10,000 ක උත්තර හිටියත් මම හිතන්නේ කවුරුත් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීලාද කියලා. ඉතින් ඒ වෙලාවේ මොනවද දරුණේ බටේ හිටපු ළඟම හිටියේ කවුද? දැන් වෙඩි වැදුනට පස්සේ කවුද සමනේ අරන් ගිහ මොකර මතකයක් තියෙනවද? ඒ කියන්නේ මෙහෙමයි මම හැමතිස්සෙම ඉඳගන්නේ අංක 6 ආසන තියෙන අංක 6 පෙළි. ඒක මම හිතා සුපර්ස්ටිෂස් දෙයක් හැමෝටම තියෙන හැම සීට් එකක්ම. ඒ කියන්නේ පළවෙනි සීට් එකේ ඉඳන්ම කොනේ සීට් එකටම වෙනක අන්තිම සීට් එකටම වෙනකන් ක්‍රීඩකයෝ ඉන්නවා. මම හිතන අලුත් ක්‍රීඩකෙක් ආවත් හරිම බයෙන් තමයි ඉඳගන්නේ. මේ මොන සීට් එකේද කියන එක ඒක සුපර්ස්ටිෂස් දෙයක්. මං හැමතිස්සෙම අංක 6 මගේ යහපත් දකුණු අත පැත්තේ මම හිතන වසර 11ක් මාත් එක්ක ගමන් කරේ කුමාර සංගක්කාර අපි දෙන්න තමයි අංක 6 සීට් දෙකේ ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ කොමාරි බස් එක ලොකු වටරවුමක් තිබ්බා. ඒ වටරවුම ගන්නකොට තමයි දිල්ෂාන් තමයි ඉස්සෙල්ලාම කෑගෙවි වෙඩි තිනවා කියලා මට මතකයේ හැටියට. ඊට පස්සේ කෙලින්ම මම හිතන්නේ වසර 30ක යුද්ධයක් තිබ්බේ හින්දා අපිට තේරෙනවනේ මොකද්ද කරන්න ඕනේ කියන එක. ඒ හින්දා අපි ඔක්කොම බිම දිගා වුණා. ඒක පාසල් වලත් අපිට උගන්වන්න දින්දා. ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බින්දා ඊට පස්සේ කොමාරි විශාල සද්දයක් ඊට පස්සේ ආවා. ඊට පස්සේ තමයි දන්නේ ඒක අර රොකට් මේකකින් ගැහුවා කියන එක. RPG එකක්. ඉතින් ඒ සියල්ලකෙදීම බේරිලා විනාඩි දෙකක් මතනේ විනාඩි දෙකක්ද තප්පර 30ද දන්නේ නැහැ. ඒක නිකන් අවුරුද්දක් වගේ තට තට දඩ ගාලා වටිනවා. දැන් එක්කෙනෙක් එහින් කෑ ගහනවා, මෙහින් කෑ ගහනවා. ඉතින් හිතන්නේ යා මරනවා, මෙයා මරනවා කියලා තරංග පරණවිතාන පපු අල්ල ගත්තා. ටී-ෂර්ට් එක රතුම රතුයි. හිතුවේ ඉතින් යා මරනවා කියලා. මම හිතන්නේ ඒත් මං දැනන් හිටියේ නෑ මට වෙඩි වැදිලා කියලා. හැබැයි බස් එක කොහොම හරි ග්‍රවුන්ඩ් එකට ගියාන් පස්සේ මට නැගිටින්න බැරි වුණා. ඔක්කොම බහැලා යනකොට මම හිතන්නේ චාම්බර කපුගෙදර තමයි මාව උස්සන් ගියේ. කපුගෙදර ඇහුවා ටිලා නැහැ මොකද ඇවිදින්න පුළුවන්ද කියලා. මං කෝ ඇවිදින්න බෑ කියලා. මම හිතන්නේ චාම්බර කපුගෙදර තමයි මාව උස්සගෙන ක්‍රීඩාංගණයට ගියේ. දර්තිලා දැන් 2009 ඒකෙන් පස්සේ වගේ එනවා එක් දින තරඟ වලට. මට මතකයි මම හිතන්නේ නවශීලන්ත ඒ තරඟ වලදී මම හිතන්නේ එක ඉනිමක 6-2ක් ගහනවා. මම හිතන්නේ ජීඩ්න් පන්නල වගේ බෝල එක නැට්ට. ඊට පස්සේ තිලංකු වගේ එක් දින තරඟ වලට වරම් හිමි වෙනවා. يعني මේ නැවත වතාවත් ගන්න යන්න එක්කන්ද. ඒකෙන් පස්සේ ආපහු ක්‍රිකට් වලට එනකොට මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ තිලාන් හිතනවා තිලාන් කෙනේ කලින්ට වඩා ඇග්‍රෙසිව් ක්‍රීඩකයෙක් විදිහට ආවා කියලා. ආන්නා. බැලුවොත් එහෙම ස්ටැටිස්ටික්ස් තියා මං හිතන්නේ පකිස්තාන් සංචාරයෙන් පස්සේ නෙවෙයි. මං හිතන්නේ 2007 මං හිතන්නේ මං කිව්වේ වසර දෙකක් මං ඒ ටීම් කණ්ඩායමේ නියෝජනය කරා චන්දිකාතුරුසිංහ යටතේ. මං හිතන්නේ ඒ වසර දෙකේ තමයි මං හිතන්නේ මං තාක්ෂණයේ අතින් චේන්ජස් කියන්නේ බෑ ඇඩ්ජස්ට්මන්ට් කියලා කියන්නම්කෝ මං. ඒක චේන්ජස් නෙමෙයි. චේන්ජස් කියන්නේ දකුණු අපිටිකරුවම් මමත් කෙනෙක් කෙනානේ. මදනේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරා, ඇඩ්ජස්ට්මන්ට් කීපයක් කරා. මම හිතන්නේ ඒ ඇඩ්ජස්ට්මන්ට් වල ඒක මයින්ඩ් සෙට් එකෙත් ලොකු වෙනසක් වුණා. මම හිතන්නේ 2008 ඉඳන් මම හිතන්නේ මං ටිකක් මගේ ලකුණු ලබා ගන්න මම හිතන්නේ ස්ට්‍රයික් රේට් එක මම හිතන්නේ ටිකක් ඉහළ තත්ත්වයක තමයි ටෙස්ට් තරඟාවලදී තියෙන්නේ. මම හිතන්නේ මොකද වෙස්ට් ඉන්ඩීස් වල මම ලබා ගත්ත 100 ලකුණු 125ක් ඒකෙත් මම හිතන්නේ මගේ ස්ට්‍රයික් රේට් එක 65ක් විතර තිබ්බා. මම හිතන්නේ කවදාකවත් තිබ්බේ නැහැ ඒ ගාන. මම හිතන්නේ 2008 ඉඳන් තමයි මම හිතන්නේ මගේ දෙවන කම්බැක් එකේ මම හිතන්නේ මම පිටිකරුවෙක් වශයෙන් ටිකක් වේගයෙන් ලකුණු ලබා ගත්තා ටෙස්ට් වල. තව පොඩි දෙයක් මේ අර ශස්ත්‍ර ප්‍රහාරය ගැන අහන්න ඉතියි මම මේක ටිකක් අතනකොට මෝඩ වගේ ප්‍රශ්නයක්. මට මතකයි තිලාන් අර ශතකයක් ලබාගෙන ඒක සෙලිබ්‍රේට් අර ගන් ෆයර් සෙලිබ්‍රේෂන් එකක් වගේ මතකද දන්නේ.
ඊට පස්සේ හැබැයි නිව්සීලන්ත ඊට පස්සෙත් මම හිතන්නේ සෙන්චරිස් ගාලා එක්කලා හැබැයි නිකන් මේ ෆස්ට් පහරේ ලක් වෙලා සමහර අපිට හොස්පිටල් එකකින් රෝහල් ගතලා ඉන්නකොට නිකන් හිතුණාද මේක අසුභ පරිණිමිතක් දන්නේ නැහැ කියලා ආ එහෙම කියන්නේ මෙහෙමයි මම හිතන්නේ ඕක තරග පරිණිතාට තමයි මාව පෙළඹෙවි මේ දෙයට මම හිතන්නේ මං 200ක් ගෙවුවම මම හිතා මං ගහලා තිබෙන්නේ නැහැ මං අවංකව කියන්න එපා 200ක් මං හැමතිස්සෙම මොකද මං ඇත්තටම හොඳම උදාහරණයකට කියන්නම් මං මම දැන් සනදුත් දෙසිය වගහලා තියෙනවා මම දැන් ඔහු දෙසිය ලබාගෙන තියෙන්නේ අමුතුම ආකාරයකට අපි ඒකවත් විදියටනේ හැබැයි මං S2 කින් දුටුවා මම හිතන්නේ 224ක් පමණ මාවන් මහේල සංගක්කාරෝ තුන් දෙනාගේ මේක ගත්තම මං S2 කින් ওই 224 මම දැන් 20 24 20ක්වත් දැකලා තියෙනවා මම හැමතිස්සෙම 100ක් ගැහුවම් මං ඔවුන් දෙදෙනා සමග කතා කරලා තියෙනවා මහේල සමග සංග සමග කොහොමද 200ක් ගහන්නේ කියන්නේ මොකද ජාත්‍යන්තර තරගයකදී මං 200ක් ගහන්න ඉතින් දැනන් හිටියේ අවංකවම ඊට පස්සේ මම හිතන්නේ මං පළමු එක ගැහුවම් පස්සේ මට තේරුණා දෙවෙනි එක ගහන්නම අයිඩියා එක මං දන්නවා කොයි වෙලාවෙද ඇක්සලරේට් කරන්න ඕනේ කියන එක මට හැඟී ගියා මම හිතන්නේ මේ දෙවෙනි එකේදී මම හිතන්නේ වෙඩි තිබ්බයි ටස් මට අම්මා හැමතිස්සෙම ගුවා මම හිතන්නේ මේ සෙලිබ්‍රේෂන් එක කරන්න එපා කියලා හැබැයි මං ඊට පස්සේ ගාල්ලේදී මං නවසීලන්තයේ සමග ලබා ගත්තන් පස්සේ මං මේ සෙලිබ්‍රේෂන් එක කරා මම හිතන්නේ මං දන්නේ ඒක අසුබද සුබද මං දන්නේ ඒ වෙලාවේ හැබැයි යම් චකිතයක් තිබ්බා අවංකවම කියනවා නම් පළමු ටෙස්ට් තරගයේ සිටම යම් චකිතයක් තිබ්බා මගේ හිතට මම හිතන්නේ මම ඒක මගේ බිරිඳට මම කියලා තිබ්බා යම් චකිතයක් තිබ්බා මට මොකද ඒ තරගාවලියට අපි ගියත් යම් අරුබුද මැද කියන්නේ පාලක මණ්ඩලයේ ශාක්‍රීඩකයෝ යම් කැමැත්තක් තිබ්බේ නෑ ඒ ඒ දෙකේ මැද මම හිතන්නේ ඒ වෙලාවේ මම හිතන්නේ ලොකු චකිතයක් තිබ්බා පළමු ටෙස්ට් තරගයේදීම හැබැයි ඉතින් අවාසනාවකට වගේ මම හිතන්නේ ආරක්ෂාව කාටත් 100ක් දෙන්න අමාරුයි අපිට මුණ දෙන්න උනා හැබැයි හොඳම දේ කාගේවත් ජීවිතයක් හානි වුණේ නැහැ මම හිතන්නේ ජීවිතයක් හානි වුණා නම් මං හිතන්නේ නැහැ ක්‍රීඩකයෝ මීට වඩා අසරණ වෙනවා මම හිතන්නේ මානසික තත්ත්වයේ හැටියට මම හිතන්නේ ඒ ක්‍රීඩකයෝ කිසි දෙයකට වුන් නැති හින්දා අපි අදටත් hina වෙලා ඉන්නවා තිලාන් අපි දැන් කතා කරොත් එක් දින තරඟ වල දක්ෂතාව ගැන දැන් කිත්තිලන් කිව්වාගේ 2009 පස්සේ අවස්ථාව ලැබෙනවා මේ තරඟ වලටත් එන්න. එතකොට තිලාන්ගේ ස්ටැට්ස් බැලුවොත් එහෙනම් එක් දින තරඟ මෙතනේ ශතක දෙකක් ලබා ගන්න තියෙනවා. එකක් නවසීලන්තයට අනෙක් එක ඉන්දියාවට. මේ දෙකම හැබැයි වාර්තාලා තියෙන ඉතාමත් අසීරු අවස්ථාවල. ගොඩක්ම කව මේ තරඟ දෙකේම තිලාන් මෑන් ඔෆ් ද මැච් වෙනවා. තනියෙන් වන් මෑන් ෂෝ එකක් වගේ තමයි අරන් යන්නේ. ඉතින් මේ ඉනිස් දෙක දිහා බලුවොත් වැඩිපුරම තිලාන් ඉහෙලින් රේට් කරන්නේ ඉන්දියා ශතකයේද නවසීලන්ත ශතකයේද ආ හරි අමාරු එකක් කියලා කියන්න මම හිතන්නේ දෙකම ඉතාමත් වැදගත් වෙනවා මම හිතන්නේ මොකද දෙකම කියන්නේ 2007 චාමරසිල්ල තමයි අංක 5 ස්ථානයේ ශතකයක් ලබා ගත්තේ මම හිතන්නේ වසර ගානකට පස්සේ ඊට පස්සේ මම හිතන්නේ මම තමයි ඒ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළ ශතක දෙකක් වර්තා කළා තියෙන්නේ මම හිතන්නේ දෙකම වැදගත් වෙනවා මම හිතන්නේ හැබැයි මගේ එක් දින මම හිතන්නේ එක් දින ගත්තම මගේ මෙහෙමයි මගේ එක් දින මුල් ස්ටැට් මුල් ටික් ගත්තා මම හිතන්නේ තරඟ 52ම ගත්තොත් මම හිතන්නේ මේ කවුරුත් හිතනවා මම හිතන්නේ මම එක් දින තරඟ වල යමක් කළා නෑ කියන එක හැබැයි ඒක මම හිතන්නේ තරඟ 20ක් විතර මම පන්දේවන්නේ වශයෙන් තමයි ක්‍රීඩාගේ මම කිව්වේ අංක 11 ක්‍රීඩා කරා 10 9 8 ඒ වගේ ක්‍රීඩා කළා තිනා මම හිතන්නේ මගේ අන්තිම තරඟ 30 මම හිතන්නේ මගේ ස්ට්‍රයික් රේට් එක 80කට කිට්ටු කළා මම හිතන්නේ 75ක් 80ක් ඒ කාලවල 75ක් 80ක් කියන විශාල ප්‍රමාණයක් දැන් නම් මම හිතන්නේ නැතින් ඒ කියන්නේ දැන් එක් දින ක්‍රීඩා කරන විදිය හැටියට 75ක් 80ක් ඒ වගේම සාමාන්‍ය මම හිතන්නේ 38ක් විතර වෙන්න ඕනේ ඒ අවසන් ගත්තම් මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක් මම හිතුවේ නෑ මට එක දින ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා මම ඒත් හිතුවේ සමහර වෙලාවට මට හිතෙච්ච දෙයක් තමයි මම හිතන්නේ මමද දන්නේ ලකුණු 5000ක් ගාලා කවදාකවත් වර්ල්ඩ් කප් එකක් ගහපු නැති කෙනෙක් කියලා මම හිතන්නේ ඒ සියල්ලක්ම මගේ හිතේ තිබ්බා මම හිතන්නේ මගේ වාසනාවට 2011 ලොකු සලානි ක්‍රීඩා කරලා ලැබුණා එහෙදි මම හිතන්නේ අපේ මුල් පිතිකරුවන් හතර දෙනා ගොඩක් සේවයක් කරා. හැබැයි අවශ්‍ය මොහොතවල වලදී මම හිතන්නේ මැදල පිතිකරුවන් ඔවුන්ගේ යම් යම් දක්ෂතා ඇවිල්ලා මම හිතන්නේ තරඟ නිමා කරා. මම හිතන්නේ හොඳම උදාහරණේ semi final එකේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතිවිශිෂ්ට ලකුණු 20ක් මම හිතන්නේ ඒ වෙලාවේ ප්‍රශේක වෙලාවේ ඒ වගේ මායි ඇන්ජලෝ ඒක ඉවර කරා. ඊට පස්සේ චාමරසිල්ලා පකිස්තානයේ සමග
ගොඩක් ක්‍රිටිසයිස් කරන පා හය හත එහෙම කරේ නෑ කියන මම හිතන අපිට ඇත්තටම කෙන්‍යාව සිම්බාබ්වේ ඒ වගේ තරඟවලදී පැස් දෙකක් දාන්නත් වෙලා ඩම් වෙන්නේ නෑ කැනඩා මොකද අතිවිශිෂ්ට පිටකරුවන් අතර දෙනෙක් උඩ ඉති මත ඔස්ට්‍රේලියාව එක්ක නැවතත් සංගක්කාරයි මා ඒ වර්ෂා වෙනකන් මම හිතන ලකුණු 80ක 90ක පාර්ට්නර්ෂිප් එකක් දාන් හිටියේ ඊට පස්සේ වර්ෂාව ඇවිල්ලා ඒ තරඟේද ක්‍රීඩා මේ කියන තරඟ ඉවර කරන්න බැරි වුණා මත අවශ්‍ය වෙලාවල් වලදී මම හිතන මැදපෙළ පිටිකරුවන් කියන්නේ ඇත්තටම තරඟ ක්‍රීඩා කරන්න ලැබෙන්නේ මාස 36ක පමණ එකක මම හිතන්නේ ක්‍රීඩා කරන්න ලැබෙන්නේ අමාරුම අවස්ථාව. මොකද නැත්තම් ඒ හිටපු ඒ ක්‍රීඩකයෝ හතර මැද දිල්ෂාන් ලකුණු 500ක් ලබා ගත්තා, උපුල් 500යි, සංගක්කාර 500යි, මහයෙල්ලත් මම හිතන්නේ 300ක් 400ක් ලබා ගත්තා. ඒක එතකොට හරි අඩුයි අපිට එනවා බැට් කරන්න. ඉතින් මම හිතනවා මැදපෙළ පිටිකරුවන් ඔවුන්ගේ උපරිම දක්ෂතා දක්වුවා, මීට වඩා දක්ෂතා දක්වන්න තිබ්බා. අබැයි තවසනාවට ජග් පරාජ දෙවනි කණ්ඩායම ලෙස තරගාවලිය අවසන් කළා. තිලාල දෙන්න ඇත්තට හරි වැදගත් කරුණක් සඳහන් කරා අර ස්ට්‍රයික් රේට් ගැන. තිලාන් කිව්වා 75 80 කියන්නේ ඒ කාලේට ඉතාමත් හොඳ ස්ට්‍රයික් රේට් එකක් ලාම. අපි ගතුත්තේම කුමා සංගක්කාර මහේල. ඒ වේ ඊවන් දිල්ෂාන්වත් මම හිතන් දිල්ෂාන් ස්ට්‍රයික් රේට් එක 80ක් ඒ ආශ්‍රිතව තියෙනවා. හැබැයි දැන් තියෙන ක්‍රිකට් එකත් එක්ක අපි තමයි ඉස්සර තිබ්බ ඕවර්ස් 15යි ඊට පස්සේ එළිම ආයෙ මොකුත් පවර් ප්ලේස් නැහැ. දැන් ඕවර්ස් 40ක් යනකම් ප්ලේයර්ස් ක්‍රීඩක හතර දෙනයි. එහෙම ගොඩක් ක්‍රිකට් වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අකලොත් එහෙම ශ්‍රී ලංකාවේ 2014න් පස්සේ ලොකු පහ පසුබෑමක් තියෙනවා ක්‍රිකට් වල. විශේෂයෙන්ම එක් දින තරඟ වල. ඉතින් මෙන්න මේ වෙනස්කම් කියන්නේ අපේ අර තිලං කලින් කිව්වා වගේ අපේ ක්‍රිකට් පොඩි කාලේ ඉඳන් හදන්නේ එක විදිහට ප්ලේ කරන්න. මොකද ගොඩක් කටේ තිසර පෙර වගේ බැට් කරන ශ්‍රී ලංකාවේ හදන අඩුයි. ඉතින් ඒ නිසා මේ දැන් තියෙන ක්‍රිකට් මේ පවර් ප්ලේස් එක ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවද අපේ ක්‍රිකට් හැදිලා තියෙන ආකාරයන? මේ මන් දකින දේ මම ඇත්තරම මන් දකින දේ තමයි අමතක කරන්න වෙනවා 95 ඉඳන් 2015ට ඒ අවුරුදු 20. ඒ අවුරුදු 20 මම හිතන්නේ උපත සා විපත දාලා ඒක අයින් කරන්න වෙනවා. ඒක අයින් කරලා එතන ඉඳන් හදන්න වෙන්නේ මම හොඳම උදාහරණයක් මම ගන්න අපිට අපි ගොඩාක්ම කතා කරන්නේ ඇස් දෙකට දකින දේ. මම හිතන්නේ ඒකට වඩා මම හිතන්නේ අවශ්‍යම දේ අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක. මං ක්‍රීඩා කරේ SSC ක්‍රීඩා සමාජයේ ප්‍රී සීසන් එකක් තිබිලා නැහැ. ඔන්න ඔකයි සැබෑ තත්ත්වය. ඔන්න ලංකාවේ පළමු පෙළ වල සැබෑ තත්ත්වය. ඒ කියන්නේ ප්‍රී සීසන් එකක් කියන්නේ අපි බෝල් කරලා බැට් කරලා යන එකක්. මං මේ වික්ටෝරියා වල මම වික්ටෝරියා වැඩ කරනවානේ. වික්ටෝරියා වැඩ කරනකොට මම දකිනවා මොකද්ද ප්‍රී සීසන් එකක් කියන්නේ කියලා. ඊට පස්සේ මම වූස්ට්‍රේලියා ගෙව්වා. වූස්ට්‍රේලියා වල මම දැක්ක ප්‍රී සීසන් එකක් කියන්නේ මොකද්ද කියන එක. ප්‍රී සීසන් එකක් අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්ට. අපේ ප්‍රී සීසන් එකක් නෑ මේ. අපේ ප්‍රී සීසන් එකක් කියන්නේ ෆුට්බෝල් ගහලා පාම් භාගයක එක පරිප්පු කාලයන එක තමයි. ඒක හදන්න නැතුව ඒක මොකද 95 ඉඳන් මම 2015 වෙනකම් අමතක කරන්න කිව්වේ තනිකර රන් වුණේ highly talented cricketers line. වාසනාවකට ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇවිල්ලා හිටියා. සනත් ජයසූරිය අතිවිශිෂ්ටයි ක්‍රීඩා කරන ආකාරය. කියන්නේ හෙනම ටැලන්ට්, පර්සනල් ටැලන්ට්. ලසිත් මාලිංග අමුතු ආකාරයේ පන්දු යවන්නේ. මුත්තයියා මුරලිදරන අමුතු ආකාරයේ පන්දු යවන්නේ. අජන්ත මෙන්ඩිස් අමුතුයි. ඉතින් ඔය වගේ අමුතු දේවල් වලින් අපි රැකුණා 2015 වෙනි. ඊට පස්සේ මං හිතන්නේ 96න් පස්සේ පාසල් වලත් යම් කඩාවැටීමක් වුණා. ඊට පස්සේ මං හිතන්නේ ක්‍රීඩකයෝ එන ප්‍රමාණය ඒ වගේ ක්‍රීඩකයෝ ආවේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය ඇත්තම ඇත්තතාවය ඒකයි. ඉතින් ඒකට ක්‍රීඩා සමාජ වලත් කිසිම ප්‍රී සීසන් එකක් කියන්නේ මේ 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 මීටර් 100 10ක් දුවන එක නෙමෙයි. ඒවල දත්ත තියෙන්න ඕනේ. එතකොට ඔයාට අලුත් ෂොට් එකක් ගහන්න ඉගෙන ගන්න ඕනේ. ඔයා එතකොට වයිඩ් ජෝකරයක් දානවාද? ඔය ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැෂනල් ටීම් එකට ඇවිල්ලා. ඉතින් නැෂනල් ටීම් එකට එනකොට මෙහෙම අපි 95 ඉඳන් 2015 ක්‍රිකට් එක තාම කතා කරනවා. අනිත් රටවල් ඔක්කොම ඉස්සර කල් ඉවරයි. ඉතින් එතකොට ආපස්සට මේක තමයි හම්බෙන්න රිසල්ට්. මේක ඉතින් එන එන පුහුණුකරුව මාරු කරලා හරියන්නේ නැහැ. ඒක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ඔය අපි දකින ඇස් බැඳුමනේ අපිට දෙන්නේ. කියන්නේ අපි හරි ආසයිනේ දකින දේට. මම හිතන්නේ අවාසනාවකට මේ ස්ට්‍රක්චර් එක වෙනස් විය යුතුයි. SSC එක කියන්නේ ලංකාවේ අංක 1 ක්‍රීඩා සමාජයනේ. ඉතින් අපිට ලොකු ප්‍රී සීසන් එකක් තිබ්බේ නැත්නම් කුමන කතාවද අනිත් ක්‍රීඩා සමාජය ගැන?
ඉතින් අවාසනාවකට වගේ මොකද මම දැකලා තියෙනවා වුස්ට්‍රිෂියා කණ්ඩායමේ ප්‍රී සීසන් එක වික්ටෝරියා කණ්ඩායමේ ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රී සීසන් එක ඒ අති විශිෂ්ටයි නේ ඒ කියන්නේ ඔවුන් ප්‍රී සීසන් එකක් කියන්නේ ඔවුන් කියන්නේ 2020 ට ක්‍රීඩක යන්නේ මේ 21 ෂොට් එක දෙකක් ඇඩ් කරගෙන ඇඟට ඊට පස්සේ පන්දියවන්නෙක් වශයෙන් ඒගොල්ලගේ තියෙන එක එක කම්පිටිෂන් යෝකර් දාන්න කවුද අන්ඩර් ප්‍රෙෂර් ඔක්කොම මාක් කරලා තියෙන ප්‍රී සීසන් වල එතකොට තමයි ඕව තමයි ඇඩ් වෙන්නේ ඉතින් අපි තාමත් පස්සේ ඉන්නේ අපේ මේ 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 ස්ට්‍රක්චර් එකත් එක්ක ඉතින් හරි අමාරු ඉතින් සමාජ 24ක් ඉන්න ඕපනර් 48ක් ඉන්නවා ඉච්චර ඉන්නව නම් කරන්න බැරි ඒකයි ඒක අවාසනාවක් හැබැයි ඉතින් කවුරු හරි මේක වෙනස් කරොත් ලොකු දෙයක් ඊළඟ එතෙන්දිත් කිව්වා ඒක හොඳ කරුණක් අර 1995 2015 වෙනකන් අපිට හිටපු මේ අසම සම ක්‍රීඩකව අපිට හිටියා ඒකෙන් තමයි අපි වර්ල්ඩ් කප් මෙතන හතරක් මුදල් ශ්‍රී ලංකාව එකක් දින්නා එතෙන්දි අපි 2011 ගැන කතා කරොත් 2011 වර්ල්ඩ් කප් එකතු මම හිතන්නේ එතන තමයි අර අපේ හොඳම අග්‍රඵලය තිබ්බේ එතන කියලා කියන්න පුළුවන් අපිට සංකකාර මහේල මුරලි මාලිංග මේ ඔක්කොම කට්ටිය හිටියා හැබැයි මේ වර්ල්ඩ් කප් එක ගැන අපි 2007 වර්ල්ඩ් කප් පරිදිම මේ ඔක්කොම 2011 ගැන කට්ටිය කතා කරන්න වැඩි සමහර කට්ටිය කියන සමහර ක්‍රීඩකව ආබාධ වෙලාට ලක් වෙලා ආයෙත් ටීම් එකට දැම්ම කියලා සමහර කට්ටිය කියන හොඳම ටීම් එක නෙමෙයි සෙල්ලන්තර කියලා තවත් සමහර කියන අපි ටොස් එක දිනලා අයයි බැට් කරේ කියලා තවත් සමහර කියන තරගේ පාවා දුන්නා කියලා ඉතින් මෙහෙම එක එක කෙනා එක එක දේවල් කරනවා හැබැයි ෆිලාන් එතන ඉඳලා මැච් එක ප්ලේ කරලා රන්සුත් මම හිතන්නේ 20 ගණක් ස්කෝර් කළා ෆිලාන්ගේ view එකෙන් ඇත්තට මොකද්ද එතන අපිට වැරදුනේ මම හිතන්නේ අවසන් තරගේ මම හිතන්නේ වැරදිච්ච තැන තමයි මම හිතන්නේ මැතිස් ගේ කඩාවැටීම මම හිතන්නේ ඒකේදී මම හිතන්නේ කම්බිනේෂන් එක සැහැණ වෙනස් කරන්න ඕන වුණා මැතිස් ගේ කඩාවැටීමත් සමග ඒ වගේම අපි ක්වාටර් ෆයිනල්ස් හා සෙමි ෆයිනල් ක්‍රීඩා කරේ අපි ලංකාවේ මම හොඳටම දන්න දෙයක් තමයි පිටිකරුවන්ගෙන් අහුව ප්‍රශ්නයක් අරවින්ද ඩිසිල්ලා ඒක උටු චෙයාර්මන් සිලෙක්ට් ඔව්වා ලකුණු 230ක් දෙලවන්න ඕනේ 270ක්ද කියලා ඇහුවා. මම හිත පිටිකරුවන් ගොඩක් දෙනෙක් කව 230ක් කියලා. එහෙනම් මෙන්න මේක තමයි ටීම් එක කුව. හැබැයි 7 දිනක් ඉන්න පිටිකරුව 7 දිනාගෙන් මැච් එක ඉවර කරන්න අන්තිම 4 දිනාගෙන් බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. අන්තිම 4 දිනා තමයි ලසිත් මාලිංග, මුරලිදරන්, රංගන හේරා, අජන්ත මෙස්ටිස්. 7 දිනාගෙන් ඉවර කරන්න හැබැයි 230ට වඩා කවුරුත් ගහන්නේ නැහැ. කතාව ඇත්ත. ඒ කියන්නේ ඕවර් 40ක් තියෙන සුපිරි ඕවර් 40ක්. එතකොට ඉතුරු 10 දාන්නේ දිල්ෂානි, ඇන්ජලෝ මැතිස්. ඒ හරිද එතකොට අපි ගැහුවේ ක්වාටර් ෆයිනල් එක අපි ගැහුවේ ඉංග්ලන්ඩ් එක්ක අපි දන්නවා ඉංග්ලන්ඩ් එක්ක ඉංග්ලන්ඩ් එක්ක අපි දන්නවා ඉංග්ලන්ඩ් මුල් ඕවර් 40 මම හිතන්නේ ඒගොල්ලෝ ගහන හෙන ස්ට්‍රක්චර් ඉනිං එකක් හරිද අපි කරේ ඒ 40 මම හිතන්නේ අපි මම හිතන්නේ ඒක හොඳට මම හිතන්නේ කියලා තිබ්බා ග්‍රෑන්ඩ් සෝන් කියලා තිබ්බා මම හිතන්නේ තරගයේ අවසන් වෙලා මයිදන් අපි ඕවර් 40 මයිදන් අපිට අන්තිම ඕවර් 10 අපේ පන්දු ඕවර් 10 යැව්වේ මුරලිදර ඔය හතර දෙනා තමයි අන්තිම 10 අන්තිම 10ට මම හිතන්නේ 70ක් නම් ජීවිතේ ගහන හරිම අමාරුයි ගහන්න 70ක් 80ක් ඒ පන්දු යවන්නට ඉතින් ඔවුන් කඩු ලබා ගන්නවා. ඉතින් එහෙම තමයි ඉතින් ඊට පස්සේ ඉන්දියාවට ගියාන් පස්සේ මම හිතන්නේ කම්බිනේෂන් එක මාරු කරන්න උනා. මොකද ඒ තනතිරු වල තියෙන මේකත් එක්ක ඊට පස්සේ මැතිස් ගේ ආබාධය ඒක තිබ්බා. මම හිතන්නේ ඒ හින්දා තමයි මම හිතන්නේ කණ්ඩායමේ සංයෝගය වෙනස් කරන්න උනේ. සුරජ් රන්දීප් මම හිතන්නේ මිනිස්සු ගොඩක් දෙනෙක් රන්දීප් ගැන කතා කර අයියා ක්‍රීඩා කරේ කියන එක මම එක දෙයක් කියන්න මම හිතන්නේ රන්දීප් තමයි රන්දීප්ව වර්ල්ඩ් කප් එකට තෝරන්න බැරි වුණේ මම දන්න තරමට කම්බිනේෂන් ඉදන් මොකද ඕස්ට්‍රේලියා දෙන්නේ තෝරන්න බැරි හින්දා මම හිතන්නේ රන්ජිත් මුරලිදරන් මේ අජන්ත රංගන ඔය තුනම විවිධත්වයකින් පන්දු වෙනවා ඉතින් මම රන්දීප් තමයි ඉන්දියාව සමග ඊට ඉස්සෙල්ලා තිබ්බ හැම තරගයකම මුරලිට වඩා හොඳින් පන්දු වල තිබ්බේ මම හිතන්නේ ඒ ගැම්ම තමයි මම හිතන්නේ ඒ ගැම්බල් එක තමයි මම හිතන්නේ සුරජ් රන්දීප් ගහන්න පෙළඹෙන්නේ ගොඩක් දෙනා ගොඩක් කතා කියනවා මම හිතන්නේ ඉතින් කතා කියන එක හරි අමාරු නවත්තන්න මම හිතන්නේ මීට වසරකට උඩදි මම හිතන්නේ වසර එක අමාරු ගුරුවෙන් නැවතවතාවක් කරලිය තාව 2011 මම හිතන්නේ අවසන එක් උඩ පන්දුවක් ගිලි ගියා
ඒක ලබා ගත්ත නම් අපි දන්නේ නැහැ කොහෙද මේ තරගේ යන්නේ කියලා. හැබැයි ඒ වගේම තමයි මම හිතන්නේ ලකුණු ලකුණු 70ක්වත් ලබා ගත්ත නැති MS ධෝනි තරගාවලියටම මම හිතන්නේ තරගාවලිය අවශ්‍ය වෙලාවේ අති විශිෂ්ට ඉන්නමක් ක්‍රීඩා කරා. මම හිතන්නේ ඒ මම හිතන්නේ ඉන්දියාව ඉතාමත් ඔවුන්ගේ මැද පෙළ පිති කරන අති විශිෂ්ට ලෙස ක්‍රීඩා කරා. මම හිතන්නේ යුවරාජ් සිංහ ඒ තරගාවලියේම කැපිපෙන් දක්ෂතා දැක්වුවා. තරහ ගියා කියලා තරංගයකදී ඔක්කොම සෙල්ලම් කරන්න ඔක්කොම සෙට් වෙලා තියදී අන්තිම මොහොතේ කිව්වා කියලා සෙල්ලම් කරන්නයි කියලා. මම දැන් ඕස්ට්‍රේලියා මේ තරංගාවලිය ටෙස්ට් මැච් එක මම දැන් තර්ඩ් ටෙස්ට් එක දැන් යන්න මොකද උනේ මම හිතන්නේ ඇත්තටම එතන වුණේ මෙහෙමයි මම ඇත්තටම වෝම් අප් එකට පැච් කියන්නේ තරගයකට ඉස්සලා රූටින්ස් තියෙනවානේ හැම ක්‍රීඩකයාගේම ඒ ඔක්කොම කළා මම දැන් තරගයේ කාසිවාසි 10 විනාඩි 10කට ඉස්සලා තමයි මේ තීරණය ගත්තේ මම හිතන්නේ මේ තීරණය මම හිතන්නේ මම අදටත් මොකක්ද කියන්නේ කලකිරීමේ ලක් වෙනවා මං මං හැසිරෙච්ච විදිය. හැබැයි ඒ වෙලාවේ මට ඒ වෙලාවේ ඒක තමයි කරන්න ඕනේ. මොකද මං ඒ වෙලාවේ සංගක්කාරටත් වඩා වසර 3 ගත්තම සංගක්කාරයි මායි එක හා සමාන දක්ෂතා දක්ලා තිබ්බේ. ඉතින් ඇයි මට මෙහෙම කරේ කියන එක තමයි මට කේන්ති ගියේ. ඊට පස්සේ මං හිතන්නේ ඒ කතා හැබැයින් පස්සේ මං හිතන්නේ මං හිතුවේ නෑ අයිත් මං ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරයි කියන එක. ඊට පස්සේ දාම මම හිතන්නේ ටෙස්ට් තරගේ පස්සේ හතරේ දවසේ මම තේරින් කමුටු සමග සාකච්ඡාවක් තිබ්බා. ඔවුන් මේ වෙලාවේ ජස්ටිෆයි කරා ස්කෝබෝඩ් එක පෙන්නලා අපි 460ක් ගැව්වා. මං කෝ 460 නෙමෙයි ඕගොල්ලෝ කොහොමද ජස්ටිෆයි කරන්නේ මං වසර 3ක් සංගක්කාරයි මායි. අනිත් එක ක්‍රීඩකයෙක්වත් අපි දෙන්නා ලං කළවත් නැහැ. අති විශිෂ්ට ක්‍රීඩක හිටියා මේ කණ්ඩායමේ. මම හිතන්නේ ඕල කොහොමද එහෙම එකක් ජස්ටිෆයි කරන්නේ මේ මගේ රැකියාව. හැබැයි මේ මං මාව මෙහෙම ඉතින් ඒගොල්ලෝ මේක අපේ අවසන් තීරණේ මං හිතුවේ අයිත් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. ඊට පස්සේ මං මාස ගානකට පස්සේ මං හිතන්නේ ගෙදර නිදන් ඉන්නකොට මට දුරකතන මිතුමක් ආවා. ඒ ආවේ දිල්ෂාන් කෝ දකුණු අප්‍රිකාව යන්න ලෑස්ති වෙයි කියලා. මම හිතන්නේ මං ඇත්තට මුකුත්ම කරලා තිබ්බේ නෑ. දවස් 7ක් තිබ්බා. දවස් 7ේ පුළුවන් කළා බෑ දකුණු අප්‍රිකාවට ගිහින්. එතෙන්දී ඒ ටෙස්ට් දිලා අපි කතා කරොත් එහම මේ ටෙස්ට් සහ ක්‍රිකට් වලින් රිටයර්මන්ට් එක 2013-14 ඒ සීසන් එක මැද තමයි දිලාන් රිටයර් වෙන්නේ. 12-13. 12-13. think දිලාන් එතෙන්දී ඊට පස්සේ අපි ඒ කාලේ ගත්තොත් එහම අපිට ඒ වෙලාවේ හිටපු ප්ලේයර්ස් ටකටත් එහම චන්දිමාල්, අතිරිමාන් මේ වගේ යම් හිටියා ගෲප් ඔෆ් ප්ලේයර්ස් අර අපි හිතුවා යාළ එතනින් හරි ක්‍රිකට් අපේ අරන් එයි කියලා. මම හිතන්නේ තිලාන්ගේ සමු ගැනීමකට එක හේතුවක් වෙන්න ඇති යාළ මේ නවුට් වෙන්න අවස්ථාව දෙන එක. මම දැන් තිලාන් සමු ගත්ත වෙලේ හිතුණාද්ද නියම් කල් ඉක්මන් වුණා වැඩි කියලා? නෑ, අත්‍තර මම සමු ගත්තන් පස්සේ හිතුණා සමු ගන්නකම් අපි හිතනවා අපිට සමු ගන්න වෙලාව නෙමෙයි කියලා. සමු ගත්තම හිතුණා මම මාස 6ක් විතර වැඩියෙන් ක්‍රීඩා කරා කියලා. එහෙම හිතුණා. ඇත්තටම එහෙම හිතුණා. මම හිතන්නේ තරංගාවලිය එකක් හෝ දෙකක් මම හිතන්නේ මම වැඩිපුර ගහුවා කියලා මට හිතෙනවා. හැබැයි ගහනකොට හිතෙන්නේ නැහැ කාටවත්. ඒ අපි මිනිස්සු ගහනකොට හිතෙන්නේ තව ගහන්න පුළුවන් කියන එක. හැබැයි මම හිතනවා තරංගාවලිය දෙකක් විතර වැඩියෙන් ගහුවා කියලා. මම හිතන්නේ මයිතනේ ප්‍රධානම දේ තමයි මයිතනේ ක්‍රීඩකයෙක් වශයෙන් මම ගියපු එක මං ඉස්සෙල්ලම කණ්ඩායමට එන්නේ සපෝටින් රෝල් එකක් කරන්න. සහාය නළුවෙක් ඉන්න කාලේ කොච්චර මැත් කරදුනා සහාය නළුවන්ට බයින්න. ප්‍රධාන නළුවන්ට තමයි බයි. ඊට පස්සේ මයිතනේ මාවන් කෙනෙක් මෑම සනත් කෙනෙක් මෑම යනකොට අපි ප්‍රධාන නළුව වෙනවා. මම ඩිල්ෂාන් එකතු වෙනවා සංගක්කාර සහ මහේලට. එතකොට වැඩේ දරුණුයි. නිතරම ගහන්න ඕනේ. පෙරදුනොත් සහාය ප්‍රධාන නළුවන්ට තමයි බයින්නේ. මම හිතන්නේ මම දැකපු දේ තමයි ඒ ෂිෆ්ට් එකේදී
ප්‍රධාන නළුව වුණාම ක්‍රීඩකයන්ට සැහැන පීඩනයක් ඇති වෙනවා මම හිතන්නේ ඒක තමයි ඔවුන්ගේ කඩා වැටීමට හේතුව මම හිතන්නේ නැත්නම් ඔවුන් සැහැන නළුව ඉන්න කාලේ හොඳටම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ අතිවිශිෂ්ට ලෙස ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ මම හිතන්නේ ඔවුන්ගේ ෂිෆ්ට් එක වෙනවා ප්‍රධාන නළුව වෙනවා ප්‍රධාන නළුව වෙච්ච ගමන් ප්‍රෙෂර් එක වැඩි මම හිතන්නේ මේ ප්‍රෙෂර් එකේදී විශේෂ අනිත් එක තමයි සැහැන නළුව වුණාම කණ්ඩායම් ඇනලයිස් කරන අඩුයි ඔපොසිෂන් එක ඔයාව ඇනලයිස් කරන අඩුයි මොකද ප්‍රධාන නළුවට තමයි ඔවුන් වැඩිම ඇටැක් එක දෙන්නේ ඇවිල්ලා ඊට පස්සේ ඔබ ප්‍රධාන නළුවෙක් වුණාන් පස්සේ ඔපොසිෂන් පටන් ගන්නවා ඔයා ඔයා ක්‍රිකට් තරඟාවල් වලට ඉම්පැක්ට් කරනකොට ඔයාව ඇනලයිස් කරන්න පටන් ගන්නවා එතකොට ඉතින් පීඩනය වැඩි මයි තනේ ඒ පීඩනය තමයි මං හිතන්නේ ඒ ඔවුන්ට ඒ ක්‍රීඩකයන්ට දරා ගන්න බැරි වුණේ ඒකම මං හිතන්නේ මේ 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 අපි ගහන කාලේ මං හිතන්නේ අපි ගාන කාලේ තිබ්බේ 3-4 දෙනයිනේ බැන්නේ දැන් දැන් තියෙන සෝෂල් මීඩියා එකත් එක්ක මිලියන ගාණක් බයිනවා එතකොට ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන්ට අමාරුයි මම හිතන්නේ හොඳම දේ ඒවා ඉතින් අමතක කරන්න ඕනේ මම හිතන්නේ ක්‍රීඩා වේදෙනවා නෝ ඔව් තිලන් මේ වගේම දැන් තිලන් ඉන්නේ ආනන්ද විද්‍යාලයෙන් කලින් තිලන් සඳහන් කරා සෑහෙන සහයෝගයක් ලබා දුන්නා කියලා ආනන්ද විද්‍යාලයෙන් ඉතින් අනිත්‍ය තමයි අපි දකින්නේ ආනන්දෙන් කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් ක්‍රීඩකෝ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරනවා අපි දැන් ශ්‍රීලාන් ලෑම්පස් අපි ගත්තොත් එහෙම චන්දිමාල් ඒ වගේ එහෙම නේද ඊටස් දැන් රත් ෆස්ට් ක්ලාස් ශ්‍රී ලංකාවට සෑහෙන හොඳ ප්ලේස් ටිකක් මොකද්ද මේ ආනන්දේ රහස ආනන්දේ මං හිතන්නේ මං දන්නේ දැන් තියනවාද කියන එක මං එකයි මං මේ කියන්නේ මං මේ ස්ට්‍රක්චර් එක තියෙන ලොකුම දේ මං හිතන්නේ මෙහෙමයි මං ඔයාලට කියන්න මං කියන්න දැන් මට කතා කරන්න පුළුවන් මං ආනන්දෙන් එළියට ගිහලා මං කියන PW පෙරේරා මම හිතන්න අපි උපදාලා දෙනවා PW පෙරේරා අපි මම හිතන්නේ ටෙක්නික් එක හදලා මම හිතන්නේ පුදුම මහන්සියක් මම හිතන්නේ 1:45 වෙනකොට ඉස්කෝලේ එනවා මේ මිනිස්සයා 6:00 වෙනකන් අපිත් එක්ක ඉන්නවා ඊට පස්සේ අපිට මේ මම මේ කතා කරන අවුරුදු 12 ඉඳන් 15 වෙනකන් අපි ඔහුගේ යටතින් ඊට පස්සේ ඔහු කරනවා හෙල්ත් එකේ කාසල් එක ඉස්සරහා තියෙන හෙල්ත් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා ඒකේ ඔහු ප්‍රයිවට් කෝචින් එකක් කරනවා ඊට පස්සේ සෙනසුරාදා ඉරිදට සල්ලි ගන්න බැටින් නොක්යක් ඕන නම් එන්න කියනවා හෙල්ත් ක්ලබ් එකට හැබැයි අනිත් ස්කෝල වල ළමයි එනවා බෝල් කරන්න ඉතින් අපි ඇවිල්ලා අතන බැට් කරනවා ඒ වගේ මම හිතන්නේ එයා සැහැන අපිට සැහැන මහන්සි වෙන ඊට පස්සේ අපි යවනවා එයා යවනවා අපි අනුරුද්ධ පොළොන්නරුවට ගාවට ඔහු කරන්නේ ආනන්දේ තිබ්බ මං හිතන්නේ අති විශිෂ්ට ස්ට්‍රක්චර් එකක් මං හිතන්නේ ඒ එහි කඩා වැටීම තමයි මං හිතන්නේ ආනන්දේට ආනන්ද ක්‍රීඩකයෝ දැන් ඉන්නේ නැත්තේ ක්‍රීඩාවත් යටට ගිහිලා තියෙන මං කියන වට හොඳම උදාහරණයක් මං කියන්න මම වයස 16 දී මම වයස 16යි මම වයස 16 දී මට මතකයි 16 හරි 17 හරි මං ක්‍රීඩා කරා ඕල් ආනන්දියන්ස් අපි ක්‍රීඩා කරන ඕල් ආනන්දියන්ස් කියලා ඒ ක්‍රීඩා කරන අවුරුදු 23න් 15 කණ්ඩායම 23න් 15 කණ්ඩායම් සමග තමයි ක්‍රීඩා කරන්නේ අපි ක්‍රීඩා කරා එක් තරගයක් කෝල්ස් ක්‍රීඩා සමාජයත් එක්ක කෝල්ස් සමාජයත් එක්ක ක්‍රීඩා කරනකොට ඔවුන්ගේ පන්දියවන්නන් හිටියේ දුලිප් ලීනගේ චමින්දවාස් එරික් උපශාන්ත මම හිතන්නේ මම පළවෙනි මේ ක්‍රීඩා කරේ පන්දු 10යි දෙවෙනි මේ ක්‍රීඩා කරේ පන්දු 10යි හැබැයි ඔවුන් 3 දෙනාට පන්දු 20ක් ගහලා ගිහිල්ලා ඉස්කෝලේ ක්‍රිකට් ගහනකොට ඉතමත් අකෙන්නේ අපි මානසිකව අපි හෙන ඉස්සරහින් ඉන්නේ ඊට පස්සේ මම ක්‍රීඩා කරා ඒ වසරේම CCC කණ්ඩායම මරියෝ වෙල්ලෝරන් වෙන්ඩල් ලැබ්‍රොස් ඔවුන්ට ලකුණු 20ක් 30ක් ගහනවා කියන්නේ පාසල් ක්‍රීඩකෙක් වශයෙන් අපි දන්නවා ඊට පස්සේ අපිට 3 වෙනි තරගයේ තිබ්බ බදුරු එළිය එක 500යි කඩලු 5යි නෝ 420යි කඩලු 5යි ආනන්ද විද්‍යාලය මේ පාසල් ක්‍රීඩකයා ඒ කියන්නේ හිතන්නකො කොච්චර ඒ කියන්නේ ඒ ඒ ඒ වගේ ලොකු ස්ට්‍රක්චර් එකක් තිබයි සෙකන්ඩ් ලෙවන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා ඩිවිෂන් 3 ක්‍රීඩා සමාජයක ඉතින් එහෙම ගහලා තමයි අපි සීසන් එකට එන්නේ ඉතින් සීසන් එකට අපි එහෙම එනකොට අපි සෑහෙන ලොකු මානසික මේ ඉදිරියකින් තමයි අපි පාසල් තරඟාවලියට එන්නේ මම හිතන්නේ ඒ වගේ ස්ට්‍රක්චර් එකක් ලොකු කඩාවැටීමක් ඇතිලා තියෙනවා ඉස්කෝලේ මම හිතන්නේ ඒකයි ක්‍රීඩකයෝ ඉන්නෙත් ඇත්තේ මම හිතන්නේ ඒකයි කියන ආපස්සට ගිහිල්ලා ඒ කාලේ අපි හිතන්නේ මේ දේවල් හැබැයි දැන් මෙහෙම නිකන් gedere ඉඳන් ඉන්නකොට මේ මෙහෙම ස්ට්‍රක්චර් එකනේ අපි ක්‍රීඩා කරේ කියන එක ආනන්දේ අවසනාවකට මම හිතන්නේ ඒ සියල්ල දිලන් දැන් මම හිතන්නේ
දක්ෂ ක්‍රීඩක එක් පිටිකරුවෙක් ඉදිරියේ ලොකු කැරියර් එකක් තිබුණා. ඊට පස්සේ දැන් පිටිකරණ අංශයේ පුහුණු කරුවෙක් වශයෙන් වැඩ කරනවා. ඉතින් මේ ඔක්කොම වෙන කල්පනා කරද්දී එක දෙයක් තියෙනවා අපිට මතක් කරනවානේ තිලාන් ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්නේ ඇතම් පන්දු යවන්නෙක් විදියට. ඒක ගැන පොඩ්ඩක් මතක් කරොත් මං මෙහෙමයි පාසල් යන කාලේ මම ඇත්තටම තුනිරියව් ක්‍රීඩකෙක් වශයෙන් තමයි කටයුතු කරේ. හැබැයි මගේ මේන්මය මේක උනේ පිටිකරුවෙක් වශයෙන් ආනන්ද විද්‍යාල කොළඹ ආනන්ද විද්‍යාලයේ මම ඉතන 19 වෙනි පාර අවුරුදු 5ක් පමණ ක්‍රීඩා කරේ. ඒ පහම මම ඉතන පිටිකරුවෙක් වශයෙන් තමයි මම පන්දු යවන්නෙක් වශයෙන්. ඉන් පස්සේ මං 1996 පාසල් අවසන් වෙලා මගේ පළමු පෙළ තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩා සමාජය තමයි කෝල්ස්. කෝල්ස් ක්‍රීඩා සමාජයේ මං යනකොට ඉතාමත් ප්‍රබල පිටිකරුවන් ග්‍රහණ කණ්ඩායමක් හිටියේ. මම එතන ආරම්භක පිටිකරුවන් හැටියට හිටියේ රොමේෂ් කලවිතාන්න, නෑ චමින්ද මෙන්ඩිස්, දුලිප් සමරවීර, රොමේෂ් කලවිතාන්න, සජිත් ෆර්නෑන්ඩෝ, ජීවන්ත කුලතුංග. ඊට පස්සේ මම හිතන්නේ මට ඒ මුල් 5-6 දෙනා අතරේ ක්‍රීඩා කරන්න අමාරුයි. ඒ නිසා මං අංක 7 ස්ථානයේ තමයි කෝල්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරේ. එහි අංක 7 ක්‍රීඩා කළා. මම හිතන්නේ මං හැම තරගයේදීම පන්දු වාර 20ක් 25ක් වගේ පන්දු යවුවා හැම තරගයකදීම. ඉතාම ප්‍රබල වේග පන්දු බලෑණියක් තිබ්බේ රිකු ප්‍රශාන්ත, චමින්ද වාස්, දුලිප් ලීනගේ. ඒ වගේ ඉතාම ප්‍රබල කණ්ඩායමක් තමයි මායි දිනුක් කෙට්ටියාරච්චි තමයි දඟ පන්දු යවන්න දෙදිනෙක හැටියට ක්‍රීඩා කරේ. ඉන් පස්සේ මං අවුරුදු එකමාරක් කෝල්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළා. මං මයිතන්නේ SSC ක්‍රීඩා සමාජයේ සහභාගී වුණා. මයිතන්නේ SSC කණ්ඩායමටත් යනකොට ඉතාමත් අති ප්‍රබල පිටිකරුවන් ප්‍රබල ලෙස හිටියා. මයිතන්නේ කියන්න දෙන්නේ මාවන් අනුර ගුණවර්ධන, හේමන්ත වික්‍රමරත්න, අර්ජුන් ග්‍රන්තුංග, මායල ජයවර්ධන. එහිදිත් මං ක්‍රීඩා කරේ අංක 6 සහ 7 ස්කීන ස්ථාන දෙකේ. එහෙම එහෙම ක්‍රීඩා කළා. මං හිතන්නේ මං ටෙස්වරන් ලබාගත් ටෙස්වරන් නේ මම මුලින්ම ලබාගත්තේ එක් දින වරම් තමයි ලබාගත්තේ. මම හිතන්නේ එක් දින වරම් පළමු තරගයේ මං ක්‍රීඩා කරේ අංක 11, දෙවෙනි තරගයේ මං අංක 10, තුන්වෙනි තරගයේ අංක 9, හතරවෙනි තරගයේ අංක 8. එහෙම ක්‍රීඩා කළා. ඊට පස්සේ මං එක් දින තරඟ 8ක් පමණ ක්‍රීඩා කළා. වසර එකමාරක් පමණ මං හිතන්නේ මොකක්ද කියන්නේ ආගියතක් නැතිලා ගියා. ඒ කියන්නේ එක් වෙලාවක් තිබ්බා මං හිතන්නේ, මට හොඳට මතකයි 1999 අවසානයේ මං හිතන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් 60ක් තීරුව මං හිතන්නේ ජාතික කණ්ඩායමේ 20යි, ඒ කණ්ඩායමේ 20යි. ඊට පස්සේ මොකක්ද කියන්නේ ඉමර්ජින් යෝන් කණ්ඩායමේ 20ක් තීරුව මං හිතන්නේ 60 දෙනාට මං හිතියේ නෑ. ඊට පස්සේ මං එහෙම හිතියේ නෑ. ඊට පස්සේ මං එහෙම ක්‍රීඩා කරලා ඊට පස්සේ 2001 වසරේ ආයිත් නැවත වතාවක් මට ලැබුණා පුහුණු තරඟ කීපයකට සහභාගී වෙන්න. එහිදී දක්ෂතා දැක්කෝ මම හිතන්නේ ඉන්දියානු කණ්ඩායමත් සමග තිබ්බ පුහුණු තරඟ. එහිදී මම ලකුණු 96ක් ලබාගෙන කඩලු පළමුවේ කඩලු 3ක් සහ දෙවෙනිමේ කඩලු 2ක් ලබා ගත්තා. ඒ එතකොට තමයි මට හම්බුනේ ටෙස් සංචිතයකට ඇතුළත් වීමට ඒ 2001. එහෙදිත් මං ක්‍රීඩා කරේ පළමු ටෙස්ට් තරගයේ අංක 7 ස්ථානයේ තුන්ිරියව් ක්‍රීඩකයෙක් වශයෙන්. එහෙම ක්‍රීඩා කළා. මම හිතන්නේ තරඟ 5ක් 6ක් විතර යනකොට මට තේරුණා මට ඇත්තටම ලැබිච්ච මෙසේජ් එක තමයි පළමු ටෙස්ට් තරගයේ මං ශතකය ලබා ගත්තා. ඒ හැබැයි ශතකය ලබා ගත්තා මට මගේ මම හිතන්නේ මගේ අයියා කිව්ව පළමු දේ තමයි ඕන තරම් ටෙස්ට් ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි යමක් කරන්න පුළුවන් ටෙස්ට් ක්‍රීඩකයෝ ඉන්නේ ලංකාවේ 11යි කියලා. මම හිතන්නේ ඔයාට තෝරා ගන්න පුළුවන් ටෙස්ට් තරඟ 10ක් 15ක් 20ක් ගහලා gedere ඉන්න එකද, නැත්නම් ටෙස්ට් තරඟ 70කට වැඩියෙන් උඩින් ගහලා යමක් ලංකාවට කරන්න පුළුවන්ද කියන එක. මම හිතන්නේ එහෙදී මට තේරුම් ගියා මං තවත් තුන් ඉරියව් ක්‍රීඩකෙක් වශයෙන් ඉදිරියට ගියොත් මං හිතන්නේ මට අනාගතයක් තියෙයි කියන එක. ඒ නිසා මම පීතිකරුවෙක් වශයෙන් සැහැන උපරිම දක්ෂතා වලට එන්න සැහැන පුහුණුවීම් කටයුතු කරා. ඒ වගේම මට ඉතාමත් සලකන් මම හිතන්නේ මං අගේ කොට සලකන්න ඕනේ
එසෙසි ක්‍රීඩා සමාජය මම හිතන්නේ 2001 මං ටෙස්වරම් ලැබලා ටෙස්ට් තරඟ පහක් හයක් යනකොට මම හිතන්නේ එසෙසි ක්‍රීඩා සමාජයේ මොකද ක්‍රිකට් හවුස් කමිටිය මාත් එක්ක ඉඳගෙන කතා කරා මම හිතන්නේ ඔවුන් මට කිව්වා අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්න කියලා මොකද මහලේ වෙනකොට එක් දින සහ ටෙස්ට් දෙකම ක්‍රීඩා කරන මහලයා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබුණා ඒ වගේම අර්ජුන් රන්තුන්ගේ සමු ගැනීම එතකොට හේමන්ත වික්‍රමරත්නගේ නික්මයම එසෙසි සමාජයෙන් ඒ වගේම අනුර ගුණවර්ධනගේ සමු ගැනීම ඒ සියල්ලක්ම නිසා මට අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්න ලැබුණා මම හිතන්නේ එතෙන් පටන් මම හිතන්නේ තමයි මම පිටිකරුවෙක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අංක 7 ඉඳන් 6ට ආවා 6 ඉඳන් මාව නතපත්තුගේ සනත්ගේ නායකත්වයේ යටතේ 7 6 ක්‍රීඩා කරලා ඊට පස්සේ මාව නතපත් අතපත්තුගේ නායකත්වයෙන් මාව අංක 5 ස්ථානයට ආවා ඉන් පස්සේ දිගටම ක්‍රීඩා කරා ඊට පස්සේ 2005 වසරේ නැවත වතාවක් කණ්ඩායමෙන් ඉවත් වෙලා අවුරුදු දෙකක් හිටියා දිලන් කිව්ව දැන් අර 1999 60 දිනක සංචිතයක් නම් කරනකොට සංචිතය සිටින්න හිටියේ නැහැ කියලා. ඉතින් දැන් අපිට දැන් වාතාවරණ දැක්කොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් වටේට තියෙන දැන් ගොඩක් ක්‍රීඩකෝ ඇත්තටම කියන්නේ අර ගොඩක් කනගාටුවට පත් වෙලා තියෙන මේ තියෙන තේරීම් පිළිවෙලවල් ඒ වගේ දේවල් ගන්න. ඉතින් දිලන් ක්‍රීඩේ පළවෙනි දේ පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට ඇවිල්ලා පිටිකරුවෙක් බවට පරිවර්තනය වීම ඒක එක. දෙවැනියට මේ වගේ දැන් සංචිත කිසිම සංචිතයකවත් ඉන්නේ නැතුව ආපහු කොහොමද නැෂනල් ජාතික කණ්ඩායමට එන තැනට වැඩ කරගත්තේ මොනවාක දේවල්ද කළේ මොනවාක දේවල්ද වෙනස් විදියට කළේ මම හිතන්නේ මම විශේෂයෙන් තාක්ෂණය පැත්ත මම හිතන්නේ මං සැහැණ මහන්සි වුණා ඊට පස්සේ මං හිතන්නේ මං හිතන්නේ ටෙස් පළමු පෙළ තරඟ 40-50ක් ගහනකොට මම ඉගෙන ගත්තා යම් මෙතඩ් එකක් කොහොමද ලකුණු ලබා ගන්න කියන එක පළමු පෙළ තරඟවල මම හිතන්නේ ඒ දේවල් ඒ වගේම මම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් නැරඹුවා ක්‍රිකට් විස්තර විචාරකයන් පිටරට විස්තර විචාරයන්ගේ දේවල් වලට ඇහුම්කන් දුන්නා ඒ දේවල් වලට ඇහුම්කන් දීලා ඊට පස්සේ තමයි මම හිතන්නේ මං ඒ වෙනස්වීම ඇති කරේ මම හිතන්නේ ඒ වගේම ඊට පස්සේ මම හිතන්නේ අපි සම වයසේ ක්‍රීඩකයන් කීප දෙනෙක් හිටිය එකට ක්‍රීඩා කර මහේල සංගක්කාර දිල්ෂාන් ගුවන් සොයිසා ඒ වගේ ක්‍රීඩකයෝ අවිෂ්ක ඒ වගේ ක්‍රීඩකයෝ හිටියා මම හිතන්නේ ඒගොල්ලන්ට යම් දේවල් බලලා ඉගෙන ගත්තා මම හිතන්නේ ඒ දැඩි කැපවීම තමයි මම හිතන්නේ ඒකට මම හිතන්නේ මගේ බිරිඳ සහ මම හිතන්නේ විශේෂයෙන් බිරිඳට මම හිතන්නේ යම් දායකත්වය ලබා දිය යුතුයි මොකද මම හිතන්නේ සමහර වෙලාවට මම රෑ 9ටත් ෆින්ගර් එකකට ගිහිලා තිනා පිටිකරණේ දෙන්න මම හිතන්නේ ඒකෙන් ඒ වගේ ලොකු කැපවීම කරන්න වෙනවා මම හිතන්නේ ඔබට ක්‍රීඩකෙක් වෙන්න උනාම මොකද මේක අපේ තෝරා ගැනීමක් වෙන කවුරුත් නෙමෙයි කියන තනිකර ක්‍රිකට් ක්‍රීඩාව ගහන්න ඕනේ කියන එක මගේ choice එකක්නේ එතකොට ඉතින් මගේ choice එකේදී මට ගොඩක් දේවල් ඒ ගමනේදී sacrifice කරන්න වෙනවා ඊට පස්සේ මම තවත් ඉගෙන ගත්ත දෙයක් තමයි 2005 මම ඉංගලන්ත සංචාරයෙන් පස්සේ මම කණ්ඩායමෙන් ඉවත් වුණා ඒ ඉවත් වෙලා ඉන්නකොට මගේ පළමු සාකච්ඡාව තිබ්බේ එවකට ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ පුහුණුකරු චන්දි කතුරුසිංහ සමග ඔහු සමග මම හිතන්නේ ඔහුට වසර දෙකකට ක්‍රීඩකයන් 20ක් ඔහුට ලබා දුන්නා ඒක හිටපු තේරින් කමිටුව ඒ 20 මම හිටියා ඒ 20 ඉන්නකොට මගේ පළමු සාකච්ඡාව ඔහු සමග තිබ්බේ පළමු මම හිතන්නේ මේ පුහුණුවේ මරණයට ඔහු මට එක දෙයක් ප්‍රකාශ කරේ ඔහු මට දුන්නා මගේ ස්ටැට්ස් දීලා මට ඔහු රතු පාටින් දෙයක් මාක් කරා ඒක මගේ මාක් කළා තිබ්බේ ස්ට්‍රයික් රේට් එක මං හිතන්නේ ගොඩක් අය කියලා තිබ්බා මම ඉතමත් ටෙස්ට් තරඟයක තිමින් වැඩි කියන එක ස්ට්‍රයික් රේට් එක තිබ්බා ඊට පස්සේ ඒකේ මගේ ස්ට්‍රෙන්ත් එකයි වීක්නස් එකයි ආපෙන්නලා තිබ්බා ඊට පස්සේ එයා මගෙන් එක ප්‍රශ්න දෙකයි හෙව්වා මම කිව්වේ එකක් තියෙනවා එකක් ඔයාට පුළුවන් සිස්ටම් එකට කම්ප්ලেইন කර කර ඉන්න ඔයා එළියේ තිබ්බේ ගැන නැත්නම් ඔයා නැවත වතාවක් වෙනස් ක්‍රීඩකයෙක් වශයෙන් කණ්ඩායමට යන්න ඔයාගේ ඇති ওই දෙකෙන් කැමති එක තෝරගන්න. ඔයාට ජීවිත කාලෙටම සිස්ටම් එකට චැලෙන්ජ් කර කර බැන බැන ඉන්න පුළුවන් කෝ නැත්නම් සිස්ටම් එකට චැලෙන්ජ් කරන්නේ නැතුව ඔයා ක්‍රීඩකයෙක් වශයෙන් වෙනස් වෙන්න. මම හිතන්නේ මං එතකොට ඇහුවා මට ඔයාගෙන් මට මොනවද කරන්න පුළුවන් කියන.
ඊටසේකෝ අපි ඉන්නේ ඒකටයි මම ඉන්නේ ඒකටයි මම වට උදව් කරන්නක මම හිතන්නේ මේ වසර දෙකේ මම හිතන්නේ මම ඊටමත් හොඳම ශ්‍රී ලංකාවේ පිතිකරුවා වගේ හැම තරගාවලියකදීම ලකුණු ලබා ගත්තා ඊටපස්සේ නැවතවතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණා බටීර ඉන්දිය කොදේ බලා යන්න 2007 එතෙන් පසන් මම හිතන්නේ යම් යම් කියන්නේ නැවතවතාවක් මම ඩ්‍රොප් වුණා එක් අවස්ථාවකදී 2010 2011 වසරේ හැබැයි ඒත් මම හිතන්නේ ඒ පසුබැසීම් ඒ වලින් ඉගෙනගෙන ගොඩක් දේවල් ඉදිරියට යන්න පුළුවන්.